हेलो गाइस समथिंग अदर सुद्दागे विनाडी चैनल එකට ගැම්මඩම් පිළිගන්නවා. ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ ඔයා දන්නේ නැති දේවල් පහක්. ඉතින් ගේම් එකේ තියෙන දන්නේ නැති දේවල් පහ මොනවද? හරි බොයිස් ඉතින් ඔන්න ඕක ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න අද අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මේ දේවල් ටික දන්නව වෙන්නත් පුළුවන්, නොදන්නව වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි කමක් නැහැ. වීඩියෝ එක දිගටම බලන්න. ඒ වගේම ලයික් එකක් දාලා පොඩ්ඩක් ෂෙයා පාරක් දාලා දෙන්න. ඔන්න 32යි කේ ගැම්මඩම ගැහුවා, 33යි කේ ගහමු. ඉතින් ඒ වගේ තමයි විශේෂ දෙයක් මතක් කරන්න දෙනවා. ඉතින් টপ අප් ප්‍රයිස් එක අඩු කරා මේ වෙද්දි. ඉතින් වීක්ලි 400න් වගේ වට ගන්න පුළුවන්. ඉතින් VIP එක 2000. ඉතින් ඔන්න ඔය වගේ තමයි යන්නේ සීන් එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු එහෙනම් අපේ වීඩියෝ එකට. गेम तो नहीं कर लो, गेम तो नहीं, मैंने अभी क्या करूँ, अभी क्या करूँ? හරි බොයිස් ඉතින් ඔන්න අංක එක තමයි මේක පට්ටම ට්‍රික් එකක්. මොකද ඔයා ගාව මෙඩියක් එහෙම නැත්තම් ඔයා හිතන්නේ දුර ඉඳගෙන ඕපන් එකේ කාලා එනවා. හැබැයි එනිමියා මිසින් වෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ දැන් මෙඩියක් ගහගන්න තමයි. හැබැයි මෙඩියක් නැහැ. ඉතින් කරදර වෙන්න එපා මචං. ඉතින් ඔන්න අරන් ඇවිල්ලා දිනන සුපිරිම ට්‍රික් එක. ඉතින් ඔයා හොයාගන්න ඕනේ වෙන්ඩින් මැෂින් එකක්. ඉතින් මොකද්ද මේ වෙන්ඩින් මැෂින් එක කියන්නේ? ඉතින් ඔයාලා දන්නවා ඇති අර ගෙවල් අස්සේම තියෙන මචං අපි කට්ටිය හීල් කරන්නේ අන්න ඒක. ඉතින් ඔයා දන්නවද කොයින් නැති වුණත් ඔයාලට ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපි අමු මොනවද කියලා බලන්න. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් subscribe කරලා set වෙන්න. ඉතින් සුද්දා ගේමින්ට 33යි කියන්න. ඉතින් අපි බලමු වෙන්ඩින් මැෂින් එක ගාවට ගිහලා. ඉතින් ඔන්න කිසිම දෙයක් නැහැ. ඉතින් නැත්තේ නැහැ මචං මෙන්න තියෙනවා. ඉතින් coin නැති වුණත් අපිට inhale එකයි මෙඩියයි. ඉතින් මෙන්න මේ දේවල් ටික අපිට ගන්න පුළුවන්. ට්‍රීට්මන්ට් ගන්නයක් පවා ගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රික් එක ඔයාලා මෙතෙක් කල් දැනගෙන ඉඳත් ඇති නැතුවත් ඇති. ඉතින් නැති set එකට අනිවාර්යෙන් මේක පට්ට වැදගත්. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් බලන්න සුද්දා ගේමින්ට subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු ඊළඟ ට්‍රික් එක බලන්න. හරි බොයිස් ඉතින් ඔන්න ඊළඟ ට්‍රික් එක තමයි ඔයාලා කිල් එකක් දාලා ලූට් කරන්න ඕනේ. මම කියලා තියෙනවා වෝල් එකක් දාලා කියලා. ඉතින් වෝල් එකක් නැත්තම් අපි ලූට් කරන්න ඕනේ මෙන්න මේ වගේ නිකන් කැරකි කැරකි. ඉතින් බල්ලා නිකන් නැට්ට පස්සෙන් යනවා වගේ නිකන්. හරි බොයිස් ඉතින් ඔන්න මම ඒක කිව්වේ ඇයි? ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ හිටගෙන ලූට් කරද්දි ඉතින් එනිමියා කෙලින්ම වාගේ ඔලුවට මල්ලා ඩෝන් ගාලා තියයි. ඉතින් ඒක හින්දා තමයි කියන්නේ ඔයාලා දන්න ඇති B2K ලා BNL ලා මෙන්න මේ වගේ තමයි ලූට් කරන්නේ. ඉතින් ඒකට හේතුව තමයි අපිට පුළුවන් එතකොට ටක් ගාලා සර්වයි වෙන්න. මොකද ඇඟටනේ වදින්නේ, ඔලුවට වදින්නේ නැහැ නේ. ඉතින් ඔලුවට එම් එක යන්නේ නැති හින්දා ඉතින් මේ ට්‍රික් එක අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්න. ඉතින් ප්‍රෝ ගොඩක් අය ප්‍රෝ ලා මෙන්න මේක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ කැරකි කැරකි ලූට් කරන්න එතකොට ඔයාට ගැම්මක් අල්ල ගන්න පුළුවන්. හරි බොයිස් ඉතින් ඔන්න ඊළඟ ට්‍රික් එක තමයි. ඉතින් මේක ගොඩක් අය දන්නා වෙන්නත් පුළුවන්, නොදන්නා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නා ඇති ඔය බොන්ෆයර් එයාර් ඩ්‍රොප් එහෙම ගෙනියන තැන මෙතන තියෙනවා ලෝඩ් අවුට් එකක්. ඉතින් මෙන්න මේක තමයි පට්ට වැදගත්. ඉතින් BR මැච්ද CS මැච්ද දෙකටම වැදගත් වෙන ට්‍රික් එකක් මෙන්න මේක. ඉතින් ගොඩක් අය දන්නවත් ඇති, දන්නේ නැති අයට තමයි මම මේ ගෙනාවේ මේක. ඉතින් ඔයාලා දන්නා ඇති මේකෙන් ඔයාලට CS මැච් එකේදී යද්දි කටාන එකක් අරන් යන්න පුළුවන්. ඉතින් ගොඩක් අය ආව අය කටාන එක අරන් යන්නේ කොහොමද කියලා ඔන්න ඕක දාන් යන්න ඕනේ මචං. එතකොට තමයි කටාන එක හම්බෙන්නේ. ඉතින් එතනින් අතර වෙන්නේ නැහැ. ඔයාලා BR මැච් එකකට බැස්සොත්, ඒ කියන්නේ ඔයාව කාවරි හීල් කරොත්, ඒ කියන්නේ ඔයා මැරිලා ඔයාව හීල් කරොත්, එහෙම නැත්නම් ඔටෝ හීල් වුණොත් ඔයාට හම්බ වෙනවා කොයින් 200යි තොම්සන් ගන්න ස්කින් එකුයි. ඉතින් ඔන්න එක පට්ටම් වාසියක්. ඉතින් ඔයාට පේනවා ඇති දෙවෙනි පාර පිස්ටල් යන්නේ මේ හම්බ වෙන ඔයාට තොම්සන් ගන්න එකක්. ඉතින් මේකත් පාවිච්චි කරලා බලන්න. මේකත් සුපිරිම ට්‍රික් එකක්. හරි බොයිස් ඉතින් ඔන්න ඊළඟ කාරණේ තමයි මේක ගොඩක්ම වැදගත්. ඉතින් ඔයාලා දන්නා ඇති එයා ඩ්‍රොප් එකෙන් එහෙම හම්බ වෙනවා අපිට මැෂින් ගන් එක. ඉතින් මෙන්න මේ මැෂින් ගන් එක. ඉතින් ඒ වගේ තමයි තව මැෂින් ගන් එකක් තියෙනවා. අර කිහිල්ල ගහගෙන ගහන්නේ මචං ටන් 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 ගාලා. ඉතින් ඒ ගන් එකේ නම් මතක නෑ මට මචං. ඉතින් කොහොම හරි මෙන්න මේ ගන් එක ගැන තමයි මම ප්‍රධානයෙන්ම කතා කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ගන් එක ඔයාලා ගොඩක් අය ගහලත් ඇති මේ ගන් එක. මේ ගන් එකෙන් වැඩක් ගන්න පුළුවන් සුපිරිම ගන් එකක්. ඉතින් ඔයාලට මම කියන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ගන් එක මෙන්න මේ විදිහට ගහද්දි ඔන්න 1 2 3 4 5 6. ඉතින් ඔන්න උණ්ඩ 6ක් ගියොත් තමයි එනිමියා කිල් කරන්න මේ විදිහට. ඉගෙන හිටගෙන ගහද්දි ඉතින් උඹලා වැරදි විදිහට හිතන්න එපා. හිටගෙන ගහද්දි කිව්වම ඉතින් ඔයාලා දන්නවා ඇති මේ මෙන්න මේ පොෂන් එකෙන්, ඒ කියන්නේ මේ විදිහට ඉඳගෙන ගැහුවොත් එහෙම මේකේ වෙන ඩැමේජ් එක වැඩි කියලා ඔයාලා මෙච්චර කල් දැනන් හිටියද. ඉතින් ඔන්න මෙන්න මේ පොෂන් එකෙන් අපි ඉස්සලම් ස්කෝප් කරලා ගහලා ඉමු කොහොමද කියලා. ඉතින් ඔන්න 1 2 3 4 5. ඉතින් ඔන්න උණ්ඩ පහෙන් මැරුණා. ඉස්සෙල්ලා 6න් තමයි මැරුනේ. ඉතින් ඒකත් පට්ට වැදගත්. ඉතින් ඔන්න ඩැමේජ් යන විදිහත් ඔයාලා බලන් ඉන්නකෝ. ඉතින් මේ 1 2 3 4. ඉතින් ඔන්න
උණ්ඩ හතරෙන් මැරෙනවා මෙන්න මේ පොෂන් එකකින් නම් ළඟ ගැහුවොත් ඒ කියන්නේ සාමාන්‍ය මිඩ් රේන්ජ් විදියට ගැහුවොත් පට්ට විදියට ඩැමේජ් යනවා ඉතින් ස්කෝප් කරලා ගැහුවොත් එහෙම උණ්ඩ පහෙන් මැරෙනවා මෙන්න මේ ටයිප් එකට ගැහුවොත් උණ්ඩ හතරෙන් මැරෙනවා ඉතින් ඔන්න ගැම්මක් තමයි ඉතින් මේකෙන් ඩැමේජ් එක වැඩි ඉතින් මං හිතන්නේ ගොඩක් අය දැනන් හිටියා කියලා මෙන්න මේ පොෂන් එක තමයි මචං ගන්න ඕනේ ඉතින් ගන්න එක මචං ඔයාලට පේනවාද අර උඩින් වෙනසුත් වෙනවා ඉතින් අර නිකන් කෑලි දෙකක් වගේ යනවා ඉතින් සුපිරි ඉතින් මේකත් ඔයාලා පාවිච්චි කරලා බලන්න මේකත් සුපිරිම ට්‍රික් එකක් හරි බොයිස් ඉතින් ඔන්න ඊළඟ ට්‍රික් එක තමයි ඉතින් ඔයාලට පේනවාද මේ ඉමෝට් දාන අයිකන් එක අපි කෙලින්ම මේ ෆයර් බටන් එක පේන ඒ කියන්නේ ඉලක්කේ පේන එක ළඟට දැම්මට පස්සේ අපිට ළඟ AWM ගහන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දන්න ඇති. ඉතින් AWM විතර නෙමෙයි වෙන ගන් ගහන්නත් පට්ටලේසි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ තමයි තියෙන්නේ සීන් එක. ඉතින් ඔයත් මෙන්න මේ වගේ try කරලා බලන්න. ඉතින් ඔයාලා මේ ගාන්න හදාගෙන මම මේ වීඩියෝ එකට හින්දා ෂණික හදාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මේ icon එක මේකම වෙන්න ඕනේ නැහැ. pet icon එකක් හරි මොකක් හරි පාවිච්චි වෙන icon එකක් මේකට දාන්න ගාන්න center කරලා. ඉතින් එහෙම කරොත් ඔයාට පුළුවන් ගැම්මක් අල්ලගන්න. ඉතින් අනිවාර්යෙන් මේක try කරලා බලන්න ඉතින් සුපිරි ගැම්මක් අල්ල ගන්න පුළුවන් ඔයාට ඉතින් අප බලමු මේ විදිහට kill එකක් දා ගන්න පුළුවන් වේවි කියලා ඉතින් බලමු බලමු ඉතින් ඔයාලට පේනවා ඇති aim එක පට්ට ලේසි ගන්න අපිට ඉතින් aim එක ගන්න පට්ටම ලේසි ඉතින් ඔයාලත් මේ trick එක use කරලා බලන්න ඉතින් පට්ට සුපිරි ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු ඉතින් අනිවාර්යෙන් මෙච්චර මහන්සි වෙලා හදන වීඩියෝ එකට like එකක් දැම්ම නැත්තම් වැඩක් නැහැ ඒනම් කොල්ලෝ අපි ගියා හැමෝටම ආදරේ bye bye